ඉතින් කොහොමද යාළුවනේ, සුබ දවසක්. ඔයා මේ එකතුල ඉන්න SL නුවන් YouTube Academy එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එකේදී අද අපි කතා කරන්නේ, ඔයා දැන් මේ ඩිස්ප්ලේ එකේ කලින් දැක්කා වගේ ලස්සනම ලස්සන TikTok trending වීඩියෝ එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක හදාගන්න විදිය ගැන අපි කතා කරන්න කලින් ඔයාට තියෙන චුටි මතක් කිරීමක් කරන්න. ඔයාමගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් subscribe කරලා නැත්තම් දැම්ම පාලා තියෙන subscribe button එක click කරලා ඊට හැපතේ තියෙන notification එකත් all කරගෙන යන්න. මම මෙන්න මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගන්න. ඉතින් මේ වීඩියෝ එක හදන්නත් අපිට app එකක් ඕන වෙනවා. ඉතින් මේ app එක තමයි CapCut app එක. ඉතින් ඔයාලට පුළුවන් Play Store හරහා මේක download කරලා install කරගන්න. ඉතින් මේ app එක ඔයා ගාව නැත්තම් ඉතින් ඊට පස්සේ ඔයාලට දෙනවා තවත් චුටි වැඩක් කරගන්න. ඉතින් ඒක තමයි ඔයාගේ TikTok app එකක් දැන් open කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදියට මම දැන් මේ වගේ මගේ TikTok app එක open කරගත්තා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට search icon එක තියෙනවා මෙන්න මෙතන. ඉතින් දැන් මේකට එන්න ඕනේ. ඉතින් මෙතෙන් ඇවිල්ලා ඔයා මෙතන search කරගන්න ඕනේ SL Nuwan Academy කියලා. ඉතින් මේ විදිහට search කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට SL Nuwan Academy එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා මේ channel එක ඇතුළට යන්න ඕනේ. ඉතින් මේ විදිහට එන්න. ඉතින් ආවට පස්සේ ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට pin කරලා තියෙනවා මම video එක. ඉතින් මෙන්න මේ video clip එක දැන් ඔයා download කරගන්න ඕනේ. ඉතින් ඔයා මේක download කරන්න කලින් play කරලා බලන්න. ඉතින් මේ play කරලා බලලා මේකේ song එක ඔයාට ගැළපෙනවා නම් ඔයාට පුළුවන් මේක download කරගන්න. ඉතින් මේ song එක ඔයාට ගැළපෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් ඔයාට පුළුවන් වෙන song එකක් add කරගන්න. එහෙම නොත් ඔයා මේක download කරගන්න ඕනේ නැහැ. ඉතින් ඔයා එක කැමති දෙයක් කරන්න ඉතින් හිතලා බලලා. ඉතින් මේ විදිහට ඔයාමගේ TikTok channel එකත් follow කරගෙන යන්න. මොකද මම මේ වගේ updates මේක හරහාත් ඔයාට ගේනවා. ඉතින් එහෙම නොත් කාටක් කලින් ඔයාට පුළුවන් දැනගන්න. ඉතින් මම මේ විදිහට TikTok app එකෙන් අයින් වෙනවා. ඊළඟට ඔයා දැන් එන්න ඕනේ මගේ description එකේ දාලා තියෙන මම link එකක්. අන්නේ template link එකටත් ඔයා දැන් එන්න ඕනේ. ඔයා කරන්න ඕනේ ඒක උඩ touch කරගන්න. ඉතින් මේ විදිහට දැනට මම link එක copy කරගෙන තියෙනවා. ඒක මම Chrome browser එක හරහා මේ විදිහට open කරගන්න. ඉතින් open කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ screen එකක්. ඉතින් මෙන්න මේක තමයි මම ඔයාලට දෙන template එක. ඉතින් ඔයාලට පුළුවන් මේක play කරලා බලන්න. ඉතින් ඔයා මගේ display එකේ කලිනුත් දකින්න ඇති. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන මේ වීඩියෝ එක හදාගන්න නම් ඔයාලට බලා ගන්න පුළුවන් යටින් තියෙන use template in CapCut කියලා එකක්. ඉතින් මෙන්න මේක උඩ දැන් ඔයා touch කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ screen එකකට අරන් එනවා. මෙතනදී ඔයා කරන්න තියෙන්නේ යටින් බලා ගන්න පුළුවන් use template කියලා එකක්. ඉතින් මෙන්න මේක උඩ touch කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ඇල්බම් මෙන්න මේ විදිහට open කරගෙන එනවා. ඉතින් මේ ඇල්බම් වලින් ඔයා photos වලට මාරු වෙන්න ඕනේ. ඉතින් photos වලට මාරු වෙලා ඔයාගේ තියෙන ලස්සනම photo එකක් මේක හදන්න තෝරගන්න. ඉතින් මම මෙන්න මේ ෆොටෝ එක තෝරගන්නවා මේ වැඩේට. ඊට පස්සේ යටින් බලා ගන්න පුළුවන් next කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ next button එක උඩ ඔයා දැන් touch කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඒ template එකට ඔයාගේ ෆොටෝ එක add වෙලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේක play කරලා බලන්න මෙන්න මේ විදියට. ඉතින් ගොඩක් ලස්සනට තියෙනවා. ඉතින් මේ විදියට play කරලා බලලා දැන් ඔයා එන්න ඕනේ මේ video එක save කරගන්න. ඉතින් save කරගන්න ඔයාට පුළුවන් මෙන්න මේ export කියනක උඩ touch කරගන්න මෙන්න මේ විදියට. ඊට පස්සේ යටින් බලා ගන්න පුළුවන් save and share to TikTok කියලා open වෙලා තියෙනවා. ඉතින් ඔයා මේක උඩ touch කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට video එක export වෙනවා. ඉතින් මේ විදිහට වීඩියෝ එක export වෙලා ඔයාගේ TikTok app එකත් open කරගෙනමයි එන්නේ. ඉතින් ඔයා මෙතනින් මේ song එකට කැමති නම් ඔයාට පුළුවන් මෙහෙමමයි upload කරන්න. ඉතින් මේ song එක නිකන් තියෙන melody එකක් විතරයි. ඉතින් අපි ලස්සන song එකක් දාගන්න විදිය ගැන කතා කරන්නේ. ඉතින් දැන් ඔයා මෙතනින් back කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට back වෙන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට done කියලා option එකක් තියෙනවා. ඉතින් මෙතනින් done දෙන්න ඕනේ. done දීලා මෙතනින්ත් ඔයා සම්පූර්ණයෙන්ම back වෙන්න. බැක් වෙලා ඔයා දැන් CapCut app එක open කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට open කරගන්නම්. ඉතින් open කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන new project කියලා එකක් තියෙනවා. ඉතින් දැන් ඔයා මේ new project එකට එන්න ඕනේ. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් දැන් ඔයා හදාගත්ත video එක. ඉතින් මේ විදිහට පෙන්වන්න නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ drop down එක උඩ touch කරලා ඊට පස්සේ ඔයා මෙතනින් ඒ video clip එක තෝරගන්න. දැන් ඉතින් අපි හදාගත්ත එක මෙන්න මේ වගේ. ඊට පස්සේ ඔයා මෙන්න මේක උඩ touch කරගෙන දැන් මේ video clip එක මෙතනින් add දෙන්න. ඉතින් යටින් බලා ගන්න පුළුවන් add button එක. ඉතින් ඒක උඩ touch කරලා add කරගන්න. ඉතින් දැන් මේ video clip එක add වෙලා තිනවට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අවසාන දෙනකොට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට CapCut ending logo එක. ඉතින් මේ ending logo එක උඩ touch කරගෙන ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ delete mark එක. ඉතින් මෙන්න මේ delete mark එක උඩ touch කරලා ending logo එක delete කරලා දාගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ video clip එකේ මුලටම එන්න. දැන් යන්නේ අපි දැන් song එකක් add කරගන්න. ඉතින් song එකක් add කරන්න කලින්
මේක තියෙන සෝන් එක මියුට් කරගන්න ඕනේ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මේ වීඩියෝ ලේයර් එකට ටච් කරගන්න. ඊට පස්සේ මේ ඕපන් වෙන ඔප්ෂන් වල පොඩ්ඩක් මෙහාට ස්ක්‍රෝල් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන වොලියුම් කියලා එකක්. ඉතින් මෙන්න මේ වොලියුම් කියන එකටත් දැන් එන්න ඕනේ. ඉතින් මේ විදිහට ඇවිල්ලා ඔයා මේකේ තියෙන වොලියුම් එක මෙන්න මේ විදිහට බිඳුවටම අඩු කරගෙන මෙතනින් හරි ලකුණ දෙන්න. ඉතින් දැන් හරි මේකේ තියෙන අපි සවුන්ඩ් එකත් අයින් කරගත්තා. දැන් යන්නේ අපි අර කැමති සෝන් එකක් ඇඩ් කරගන්න. ඔයාලට පුළුවන් මෙතනදී සෝන් එකක් ඇඩ් කරගන්න ඔයා කැමති එකක්. ඊට අමතරව දැන් ඔයා මගේ අර ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ ක්ලිප් එකේ තියෙන සෝන් එකට කැමති නම් ඔයා දැන් එන්න ඕනේ මෙන්න මේ ඔඩියෝ කියන එකට. ඉතින් මෙන්න මේ ඔඩියෝ කියන එකට ටච් කරගන්න. ඊට පස්සේ යටින් ඕපන් වෙන ඔප්ෂන් වල බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන සවුන්ඩ් කියලා එකක්. ඉතින් මෙන්න මේ සවුන්ඩ් කියන එකටත් ඔයා දැන් එන්න ඕනේ. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ෆෝල්ඩ අයිකන් එක. ඉතින් දැන් ෆෝල්ඩ අයිකන් එකට එන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා extract sound from video කියලා එකක්. ඉතින් මෙන්න මේකට දැන් එන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ඇල්බම් වලටමයි ආපහු වරන් යන්නේ. ඔයා දැන් මෙතනින් ඔයා අර ඩවුන්ලෝඩ් කරගත්ත මගේ TikTok වීඩියෝ එක හොයා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට drop down එක උඩ ටච් කරගන්න. ඉතින් මේ ඇල්බම් කියන එකේ drop down එක. ඊට පස්සේ මේ විදිහට පල්ලයට ඇවිල්ලා දැන් ඔයාගේ ඩවුන්ලෝඩ් ෆයිල් එකෙන් ඒ වීඩියෝ ක්ලිප් එක තෝරා ගන්න. ඉතින් මම මේ විදිහට ඒක තෝරා ගන්නම්. ඉතින් ඒක උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ යට තියෙන ඇඩ් කියලා වට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇඩ් කියන එකෙන් ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ ඔඩියෝ ක්ලිප් එක එක්ස්ට්‍රැක්ට් වෙලා තියෙනවා. ඉතින් මේ ප්ලස් මාක් එක උඩ ටච් කරගෙන වීඩියෝ එකට ඒක ඇඩ් කරගන්න. ඉතින් දැන් බලා ගන්න පුළුවන් මේ විදිහට ඒ ඔඩියෝ එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට ඊතලයක් තියෙනවා. මෙන්න මේ උඩ තියෙන ඇරෝ එක උඩ ටච් කරගෙන මේ වීඩියෝ එක සේව් කරගන්න. ඉතින් ඔයා මේකේ තියෙන සෝන් එකට කැමති නැත්නම් ඔයා කරන්න ඕනේ මේක කිසිම සවුන්ඩ් එකක් නැතුව සේව් කරගන්න. ඉතින් සේව් කරගෙන මෙතනින් ඩන් දෙන්න. ඉතින් ඔයා ඔඩියෝ එකට කැමති නැත්නම් මෙහෙම කරගන්න ඕනේ. ඉතින් දැන් ඊට පස්සේ ඔයා එන්න ඕනේ දැන් ඔයාගේ TikTok app එකට. ඉතින් TikTok app එකට ඇවිල්ලා ඔයා දැන් ඊළඟට එන්න ඕනේ වීඩියෝ අප්ලෝඩ් කරන ස්ක්‍රීන් එකට. ඉතින් මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයා ඊළඟට එන්න ඕනේ මෙන්න මේ අප්ලෝඩ් කියන එකට. ඊට පස්සේ දැන් ඔයා මේ හදාගත්ත වීඩියෝ ක්ලිප් එක අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් තව චූටි දෙයක් තියෙනවා මෙතනදිත් කියලා දෙන්න. ඉතින් දැන් ඔයා මේකේ සවුන්ඩ් එකක් නැත්තම් ඔයාට පුළුවන් සාමාන්‍ය විදියට සවුන්ඩ් එකක් දාගන්න. ඉතින් කොහොම දාගත්තත් ඔයාට තව චූටි දෙයක් තියෙනවා. ඔයා දකින්නදී මගේ ෆොටෝ එක පොඩ්ඩක් ගැස්සෙන ගතියක් වගේ තියෙනවා. ඉතින් ගොඩක් ලස්සනට හදලා ඉතින් අන්න එක දාගන්න තමයි දැන් කියලා දෙන්නේ. ඉතින් මේ වගේ එක ඇඩ් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඉෆෙක්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේකට දැන් ඔයා එන්න ඕනේ. ඉතින් මෙන්න මේ ඉෆෙක්ට් වල ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පළවෙනියට තියෙනවා zoom කියලා එකක්. ඉතින් මෙන්න මේ ඉෆෙක්ට් එක ඔයාලට පුළුවන් මෙන්න මේ පොඩ්ඩකට කියන්නේ මුල් කොටසට විතරක් මේ වගේ දාගන්න. ඉතින් දාගෙන මෙතනින් save කරගන්න. ඉතින් save කරගෙන බලන්න පුළුවන් මෙන්න මේක ගොඩක් ලස්සනට තියෙනවා. ඉතින් ගොඩක් ලස්සනම වීඩියෝ එකක්. ඉතින් මෙතනින් අහට පුළුවන් ඔයාලට normal upload කරන විදිහට එතනින් යාට upload කරගන්න මෙන්න මේ වගේ ලස්සනට හදාගෙන. ඉතින් මෙන්න මේ වගේ ලස්සනම ලස්සන වීඩියෝ එකක් හදන විදිය තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ වගේ අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලකට ගේන්න ගන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැම දිනටම සුබම සුබ දවසක්.